තපෝගතිය තේජෝගතිය ගති හතර තියෙනවා හෙලතකොට අපි අර කේකෑල්ලට ඇලෙන්න යන්නත් ඒ අර පටවි ඒත් ගතිය පටවි ගති ඒත් නෑ පටවිගත විතරන්න මේ මෙතැන් තියෙනවා ආපෝතේජෝ ආයෝ පටවි ගති හතරම යම් ආකාරයකට අපිට රසක් තියෙනවා. එකෙන්සා ඒකත් අපේ පටවී දිහට අපි ඒගේ කෑල් රසට ඇලෙනවා. අරහතුන් වහන්සේකට යෝනිසෝ මනසිකාරය කියන්නේ අපි අර මේ සිතට එන අරමුණු පිළිබඳව විමසිල්ලෙන් ඉවසිල්ලෙන් ඉඳලා යර රාගදේශ මොහ අරමුණු අඳුනගෙන අනුපාන කරන එකමද? අපේ හිත කිලුටු නොවන ආකාරයට අපේ හිත පිරිසිදු වෙන ආකාරයට කටයුතු කරනවා යෝනිසෝ මනසිකාරය. අපේ හිත ආස්වාදයෙන් ප්‍රියමනාප දෙයට ඇලිලා කිලුටු වෙන බව නොදන්නාකම අයෝනිසෝ මනසිකාරය. අපේ හිතට කර්මයක් උරුම වන බව නොදන්නාකම අයෝනිසෝ මනසිකාරය. අපිට ප්‍රතිසන්දෙන කර්මයක් කම්මානම් පලං විපාකම් නොදන්නාකම අයෝනිසෝ මනසිකාරය. මේක මම මේ කරන වැඩේ නිසා මට ඉස්සරහට ඵල විපාක දෙන්න ශේෂ වෙන්න ඉතුරු වෙන්න දෙයක් අනුසය උපදින බව නොදන්නාකම අයෝනිසෝ මනසිකාරය. එතකොට ඒක අයෝනිසෝ මනසිකාරය. එතකොට මම මේ වැඩේ කරනකොට මට අනුසය උපදින බව දන්නවා. මේක එකින්ද නොකර ඉන්නවා නම් යෝනිසෝ මනසිකාරය. දෙපැත්තක් තියෙනවා. රහතන් වහන්සේ එතකොට දැන් අපි අතින් මදුරියෙක් මරණකොට හිතන්නේ නැතුව උතර චේතනාවක් නැතුව එතන කර්මපතේ සම්පූර්ණ වෙනවද නැත්නම් අපිට මේ නෑ. මෙහෙමයි. මෙතන තියෙනවා කර්මයයි කර්මපතයයි කියලා දෙකක්. කර්මය එකක් කර්මපතය එකක්. කර්මපතයක් සම්පූර්ණ වෙන්න කරුණු පහක් සම්පූර්ණ වෙන්න ඕන. කරුණු පහම සම්පූර්ණ වුණේ නැත්නම් ඵල විපාක දෙන්නේ නැහැ. එක කර්මයක් පමණයි. කර්මය බොහෝ දුරට අහෝසි වෙනවා. එක කර්මය ditta dhammayedi මේ ජීවිත කාලෙම එක අහෝසි වෙනවා. මේකේ කර්ම පහක් තියෙනවා. අපි ගම්මුකෝ පානාතිපාතා කර්මය, සතෙක් මැරීම. දැන් සතෙක් බව දැනගන්න මේ සතා මරාගත්තොත් මස් කන්න පුළුවන්. ඊට පස්සේ චේතනාව ඒක මස් කන්න චේතනාව. ඊට පස්සේ උපක්‍රමයක් යොදනවා, පොල්ලක් ගන්නවා, උපක්‍රමේ ක්‍රියාත්මක කරනවා, එළවගෙන යනවා. හතරවෙනි එක පොල්ලෙන් ගහනවා. හතට වැදුනේ නැහැ, පඳුරකට වැදුනේ, හතා පැනලා ගියා. දැන් මස් කන චේතනාවකුත් තිබුණා, උපක්‍රමයකුත් යෙදුවා, පොල්ලක් ගත්තා, එළවගෙන ගියා, පොල්ලෙන් ගැහුවා, පඳුරකට වැදුනේ, හතට වැදුන්නේ, කර්මපතේ සම්පූර්ණ වුණේ නැහැ, කර්මයක් කිරුණා. හැබැයි කර්මයක් කළා මොකද චේතනාවම තියෙන නිසා. කර්මපතේ සම්පූර්ණ වුණේ නැහැ. එනිසා ඒක පටිසන්ධීම සිද්ධ වෙන්නේ නැහැ. ඒක බැරි වෙලාවත් ඔය පොල්ලෙන් ගහනකොටම ඒ කිට්ටුව මේ කැලේක කවුරු හරි නියම ධර්මයේ දන්න යෝගාවචරයෙක් හිටලා මේ පුද්ගලයාට කරුණු පහලා දුන්නා නම් මේක වරදක්, මේකට කමා කරගන්න ඕන, ඔබ මේ කරපු සියලු කවුරු මිදී ඉඳහස් වෙනවා, මේ චේතනාව පිරිසිදු කරගන්න පුළුවන්, මේකට කමා කරගන්න කියලා පින්දීලා කිව්වොත් එතෙන්නම ඉවරයි. එතෙන්නම කර්මය අහෝසි. එනිසා ඒක කර්මයක් වුණේ නැහැ. ඒ වගේම දැන් මෙතන අර මදුරු කතාව. අපි හිතමු අපි වෙන වැඩක් කර කර ඉන්නවා, කුසියවෝ කොහේ යවෝ ගෙදරවෝ පාඩම් කර කර ඉන්නවා. අපි අපේ අපි දන්නේ එකපාරට අපේ මේ ඇඟේ කැසිල්ලක් වගේ ආවා. අපි මේ පාඩම් කරන චේතනාවෙන් පාඩම් කරමින් ඉන්න ගමන්ම මේ කැසිල්ල නිසා මෙහෙම අත මෙහෙම කළා, බැලුවම මදුරියෙක් මැරුණා. චේතනාවක් තිබුණ නැහැ. චේතනාවක් තිබුණේ නැහැ. කර්මපතේ සම්පූර්ණ නැහැ. කර්මයක් නෙමෙයි උනේ. ඒවලෙම ඒ මොහොතෙම අපි නොදැන නිකලේ ඒ මදුරුවටත් කැපකොට පින් අනුමෝදන් කළ පින් පවරලා පින් දීලා ඒ මදුරුවටත් මේ මන් සංසාරේ කරපු සියලු පින් අනුමෝදන් කර ගමන් කර්මය අහෝසි. කර්මපතේ සම්පූර්ණ වුණේ නැහැ. හැබැයි මදුරුවෙක් දැකලා චේතනාවක් ඇතුව අත අරගෙන මදුරුව ගහලා මදුරුවට සමා කරගත්තට වැඩක් නැහැ. ඒක දැන් අඟුලිමාල හාමුදුරුවෝ කර්මපතය සම්පූර්ණ කරගත්තේ නැහැ. 999ක් මැරුවා. මොකද්ද චේතනාව? චේතනාව මොකද්ද? ගුරු පූජා. දැන් මේක ගුරු පූජාවක් සඳහා
ඇගිලි මාලයක් එකතු කොල්ලට එන්න තමා මේ වැඩේ කළේ. තියක නිසා චේතනාව තිබේ මිනිමැරීමන මේ ගුරු පූජාව. තියක නිසා මේක අර නමසියානූ නමයක් බැරුවත් ඒකෙන් විඩී නිදහස් වෙන්න පුළුවන් වුණා. බුදු හාමුදුරුව ළඟට ඇහිල්ල කමා කරගෙන ඒ කාර්ය කලාගත්ට පස්සේ අංගුලිමාල මේ අරහතුන් වහන්සේ වුණා. හැබැයි කර්මයක් ඉතුරුන්න නිසා පටිසන් දුන්න ඉතුරු ජීවිත කාලෙ දිගටම. නමුත් අරහතුන් වහන්සේ බවට පත්වෙනවා. ඒකෙන් මිදෙන්න ඒකෙන් ඒක වළක්වන්න කාටවත් බෑ. ඉතින් ඒක නිසා මේ කර්මයත් කර්මපතයත් දෙකක්. කර්මපතය සම්පූර්ණ වුණොත් කරුණු පහම අනිවාර්යෙන් එක්කෝ දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන් එක්කෝ අපරාපරිය වශයෙන් කොයි වෙලාවෙ හෝ තමන්ට ආපහු කර්මයක් උරුම වෙනවා. විපාකයක් පළ දෙනවා. ඒක වෙනවා. කාමාවචර කිව්වේ මේ ඇහැ කන නාසය දිවකය කියන පහ රමණය කිරීම. කාමාවචර කිව්වේ ඇහැ පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න, කය පිනවන්න කරන කටයුතු තියෙනවනේ. ඒවා කාමාවචරයි. මන පිනවන්න කරන ක්‍රියාකාරකම් දෙආකාරයි. රූපාවචර අරූපාව. දැන් අපි මේක මේ රූපාවචර තණ්හාවන් ඇති වෙන්නේ ක්‍රියාකාරකම් කරන්නේ ඇහැ කන නාසය දිවකය පිනවන්න නෙමෙයි මන පිනවන්න. අපිට අර ජනාධිපති වෙන්න දැන් ජනාධිපතිගේ රූපය අපි දන්නවා. එයාගේ කියන්නේ රූපය කියන්නේ රූපේ නෙමෙයි තනතුර ඒ ලබන සත්කාර වාහන ආරක්ෂා අරව මේ ඔක්කොම දකි අපිට දකින්න රූපට. ඒ තත්ත්වයට මටත්පත් වෙන්න අගමැති වෙන්න ජනාධිපති වෙන්න mantri වෙන්න පෝසතෙක් වෙන්න රූපවන්තියක් වෙන්න ධනවන්තියක් පෝසත් කුලවන්තියක් බලවන්තියක් මේ ඔක්කොම රූප. ඒක රූපාවචරයි. ඒ තත්ත්වයට තමනුත්පත් වෙන්න කරන ක්‍රියාකාරකම් රූපාවචර ක්‍රියාකාරකම්. තමන්ට රූපයක් හැටියට දකින්න බැරි හිතන්න බැරි බලන්න බැරි දේවල් තියෙනවා. අර අභිඥාලාභියෙක් අරහතුන් වහන්සේ කෙනෙක් දෙවියෙක් බ්‍රහ්මයෙක් ඒ වගේ තත්ත්වයට පත් වෙන්න ඒවත් කැමැත්තක් තියෙනවා. අර සෞත්තරංවා කිව්වේ ඒවා. ඒවා රූපාවචර රූප හැටියට අපිට දකින්න බෑ. දෙවියා කොහොමද, බ්‍රහ්මයා කොහොමද, අභිඥාලාභිය කොහොමද, මේ අරහතුන් වහන්සේ කොහොමද ඒව බලන්න බෑ. ඒවා අරූපාවචර. හැබැයි ඒවටත් තමන්ගේ හිතෙන් යම් ආකාරයකට චර බව කටයුතු කරනවා. ඒවා අරූපාවචරයි.